කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම් පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ විවාදයේදී පළ වූ අදහස් 2019 කොරෝනා වෛරස් රෝගය පිළිබඳව තාවකාලික විධිවිධාන පනත 7 වෙනි මාසේ 6 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ටේබල් කරනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේක හොරපාරේම අධිකරණයට ගිහිල්ලා එනකන් අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මේකේ දීලා තියෙන කරුණු ගානාවක් තියෙනවා 3න් 2ක් සහ ජනමත විචාරණ යන්න කියලා. ඇයි මේ කොරෝනා වසංගතය ඇස්සේ වෙන ගේම් ආණ්ඩුව ගහන්නේ මේ කොලේ ඇස්සර දාලා. ඉතින් ඒ ගැසට් කරනකොට සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම ගැසට් කරන්න. මේ තුනෙන්ම තියෙනවා. එතන ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නට ඕන ශේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඉතින් මේක අභියෝගයට ලක් කරා. නමුත් ඒ උසාවියේ සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව සිංහල භාෂාවෙන් නැතුව අපි කොහොමද බලන්නේ? ඉංග්‍රීසියෙන් තමයි නඩු තීන්දුව ලබා දෙන්නේ. ඒ ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දෙමළට සිංහලට හා දෙමළට පරිවර්තනය කළ හැකි නම් මේ පිළිබඳව සලකා බලන කියලා ඉල්ලා සිටිනවා. මේ අධිකරණ ඉංග්‍රීසියෙන් පමණයි නඩු තීන්දුව දෙන්නේ කියන එක පිළිතුරක් නෙවෙයි. අපිට අපිට අයිතිය තියෙනවා සිංහලෙන් නැත්තම් මව් භාෂාවෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඒ කාරණේ තුමා තේරුම් ගත්තා. ප්‍රධාන වශයෙන් අපි මේ පනතින් කරුණු හතරක් කරන්නට බලාපොරොත්තු වුණා. පළවෙනි එක තමයි අභියාචනයක් දවස් 42ක් ඇතුළත පානවන්න ඕන කියලා නීතියක් තියෙනවා. හැබැයි ඒ කාලය තුළ අභියාචනයක් කරන්නට විකියාවක් නැහැ. මොකද කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඒ පළාතේ තියෙන තත්ත්වය හේතු කොට. ඒතකොට ඔහුට අවස්ථාවක් ලබා දෙනවා කාලය පිළිබඳව සලකා බලන්නේ නැතුව අවශ්‍ය සුදුසු පාසුකම් අනුව කාලය අනුරූපිකව ලබා දෙන්න ඕනේ කියලා. දෙවෙන්න තමයි යම්කිසි අධිකරණයක් අම්කසි කොවිඩ් වසංගතයේ හේතුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ කාලය තුළ අන්තර්ජාලය හරහා කටයුතු කරන්නට හැකියාව ලබා දීම. අන්තර්ජාලය හරහා ස්කයිප් එක හරහා එහෙම නැත්තම් වට්ස්ඇප් එක හරහා අප ලබා ගැනීම සඳහා නඩු කතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙයි. තුන්වැනි කරුණ තමයි යම් ශේෂ්ත්‍රයක අධිකරණය වහලා තියෙනවා නම් ආසන්න අධිකරණයකට ගිහිල්ලා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම තමයි උත්සාහ. හතරවැනි එක තමයි අපි උත්සාහ කරා මෙම කෝවිඩ් අනතුර හේතු කොටගෙන වඩාත්ම බලපෑමට ලක් වූ ගිවිසුම් වලට සම්බන්ධ යම් යම් පාර්ශවයන්ට සහන ලබා දෙන්න. අපි යෝජනා කරා මේක තෝරාගත් ශ්‍රේෂ්ඨ 35කට කරන්නට ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති ආකාරයට ඔවුන් කියලා තියෙනවා තෝරාගත් ශ්‍රේෂ්ඨ සඳහා ලබා දෙනවා නම් 3න් 2කින් සම්මත කරගන්න ඕන කියලා. මජොරිටි එකේ කියන්නේ 3න් 2කින් සම්මත කරගන්නට ඕනේ. එහෙමනම් පොලිසි ඩිසිෂන් එකක් ගැනීම සඳහා බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නෙවෙයි අමාත්‍ය මණ්ඩලය. එම නිසා තමයි මේ ඩිසිෂන් එක අපි අරන් තියෙන්නේ. එනමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නු නඩු තීන්දුවත් පිළිබඳව අවධානය යොමු කරලා අපි තීරණය කළා සම්පූර්ණයෙන්ම ගිවිසුම් මේකෙන් ඉවත් කරන්න. දැන්වත් මේ උද්දච්චකම බිමින් තියන්නේ. වැක්සින් එක ගැනීම පිළිබඳ තීන්දුව ගන්න තිබුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒ වෙලාවේ කිව්වේ අපිට වැක්සින් ගේන්න හදිසියක් නැහැ කියලා. ඒ වෙලාවේ තමයි පැණි මුට්ටිය උස්සන් ගියේ. සුදර්ශන පැණිය තමයි මේකට උත්තරේ කියලා මේ රටේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධිය කිව්වා. ලැජ්ජා හිතනවා දැන් මේ ප්‍රකාශ අපව අහනකොට. උද්ඝෝෂණ ගැන කතා කරනවා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට දිනුම් දෙනකොට රට පුරාම සුබපැතුම් තිබුණක් දැක්ක හැන්දියක් හන්දිය නගර ගන්න. රතිඤ්ඤා පත්තු කරා. රාජ්‍ය සභාවේ සභාපතිවරයා ඇවිල්ලා සෙනගත් එක්ක හැසිරිච්චටි මුළු රටම දැක්කා. ඒවට කෝ ඔය කියන කරුණු එක ඩෙල්ටා ප්‍රභේදයක් තියෙන රෝගියෙක් නව ශ්‍රීලන්තේ හඳුනගෙන මුළු නව ශ්‍රීලන්තේම ලොක්ඩවුන් කරලා තිනවා එරට අග්‍රාමාත්‍යවරිය. මොකද්ද මේ කරපු විහිළුව? මිනිස්සු බලාපොරොත්තුනේ කොරෝනා වලට උත්තරයක් දුන්නේ කැබිනට් එක මාරු කරලා. තවමත් ගහන්නේ බූරුවා. ඒ නිසා බූරුවා ගහිල්ල නවත්තලා දැන් රටපත් වෙලා තියෙන මේ ව්‍යසනකාරී තත්වයෙන් රට මුදෝ ගැනීම සඳහා වෙච්ච ජාතික ව්‍යසනකාරී තත්වය ප්‍රකාශයට පත් කළා. ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න වහම මැදිහත් වෙන්නයි ඉල්ලා සිටමින් මානතර වෙනු. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.